එහෙත් මේ සිදුවීම පිළිබඳව සන්ඩේ ලීඩර් පුවත්පත සිදු කළ ගවේෂණයකදී සිදී නනතුරුව ඇති වූ දුරකථන සංවාදයක් ඇතුළත් හඬපටයක් හමු වී තිබෙනවා. එම පුවත්පත අනුව මෙම දුරකථන සංවාදය මහේෂ් බණ්ඩාර සහ සුජීව නැමැති දෙදෙනා අතර ඇති වූවක්. සන්ඩේ ලීඩර් පුවත්පත අනුව අනර්කලී මෙනවී ඉකුත් තුන්වැනිදා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබූ චිත්‍රපටයේ නිෂ්පාදක විධායකවරයා වන්නේ මහේෂ් බණ්ඩාර නැමැත්තයි. අනර්කලී මෙනවී පොලිසියට කළ පැමිණිල්ලේද ඔහුගේ නම සඳහන්ව තිබෙනවා. සන්ඩ ලීඩ පුවත්පතට අනුව අදාළ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සුජීව නැමැත්තයි. එම පුවත්පත අද වාර්තා කර ඇති පරිදි අදාළ පිරිස අනර්කලී මෙනවේ හායගේ මව පැහැරගෙන ගොස් තිබෙන්නේ මහේෂ් බණ්ඩාර සහ සුජීව නැමැත්තාද ඔවුන්ගේ බාරයට ගනිමින්. පැහැරගැනීමේ සිද්ධියෙන් පසු මහේෂ් බණ්ඩාර සහ සුජීව අතර ඇති වූයේයි සැක කෙරෙන දුරකථන සංවාදයයි මේ. අපිට මොනවත් නොදැන හිටියා වෙන්න කියන්නේ නැතුව අපිට දැන් අපිට බිම්බලා ගන්න කිව්ව හරි කියන්න එක නේද හොඳ වෙන්නේ. එහෙම කිව්වොත් මචං මම ඉන්නේ ස්ටිගෙන කෙක් ඉන්නේ. හරිද? එහෙම කිව්වොත් ඒගොල්ලෝ අපේ සාක්ෂි පාවිච්චි කරනවා දෙමින්ද දෙන්නට විරුද්ධව. ඔව් දැනට මචං දැන් මම පොලිසියෙන් දැනගෙන තියෙන විදිය ඒ කියන්නේ මට දැන් දෙරන්ට කතා කරන්න කියලා තියෙන්නේ මාවත් දාලා තියෙන දුමින්දගේ පැත්තට. ඒ කියන්නේ මම මගෙන් තමයි මේ ইনফরমේෂන් කියලා මම සෙට් කරලා ගෙන්නපු විදියට. මම මේ ගෙදරට යන්නේ නැතුව ඉන්නේ ගෙදරම මේව නෝන් කියයි කියලා හරිද? ඔබ කියන්නේ මේක අපිට මම කියන්නේ මගෙන් ඉතින් දැන් මොකද එන්නේ කිව්වොත් ඔබ කියන්නේ අපි කතා කරගෙන ගියා. එයා ආවා කතා කරා එයා ගියා. හරිද? එච්චරයි මම කියන්නේ මායි බණ්ඩාරය කතා අපි කතා කරගෙන ගියා කතා කරලා එයා ගියා කොල්ලෙක් ඇවිල්ලා ගියා. ඊට පස්සේ එච්චරයි අපි දන්නේ නැහැ. හරිද? ඉතින් අපි ඇත්තට ෆිල්ම් එකනේ මචං අපි කරන්නේ. අපිට මචං මේ මොකද ගෑනු මිනිස්සුන්ගේ පස්සේ අපිට නෑ නේද මචං? ආ නමුත් දැන් මෙයා දාලා තියෙන එකත් එක්ක මචං ඕක කේස් එකක් වෙන්නේ නැද්ද දැන් දුමින් දාවා මෙහෙම කියලා දාලා තියෙනවනේ දැන් අනිවාර්යෙන් දැන් අනර්කලී දැන් නැහැ නේ මම අඳුරන්නේත් නැහැ මොනවද කියන එක නමුත් එයා හිතලා තියෙන හැටි විදිහටනේ මචං මේමනේ දැන් ඇත්ත සත්‍ය කතා කරොත් දේශපොත්පත් ගන්නොත් මෙතන ඉන්න බලවත්ම මිනිහා දුමින්දනේ මචං ඔව් හරි දැන් අපිට දුවන් කලි ආරක්ෂා කරන්න යන්න බෑ ඔව් හරි දැන් මම කියන්නේ මචං ගැලවෙන්න ඔව් මම කියන්නේ දැන් අනර්කලී ආරක්ෂා කරන්න කෙනෙමේ දැන් අපි ඔබ ඇත්ත කිව්වොත් වෙන දෙයක් ඊයේ දැක්කනේ නේද බොරු කියලා හිරේ කියලා වැඩකුත් නැහැ ඇත්ත කියලා මේ මැරිලා වැඩකුත් නැහැ මචං නේද දෙකම නැතුව මොකක් හරි මේ නෑ නෑ අපි මෙහෙම කියමු දැන් උඹට කතා කරයි මට විරුද්ධව දෙන්නට දෙවි විදියට කතා කරයි සමාජ කතා කරන්න තී කරන්නේකුත් නෑ මචං හරිද සමාජයට ඕක දැන් ඇයිද ඒ අත වෙලා යයි මේ දේශපාලන පසුබිමත් එක්ක ඇහුවොත් උඹ කියන්නේ අපිට ආවා කතා කරා ගියා මෙහිදී පැන නැගින බරපතලම කාරණය වනුයේ තරුණියක් ඇයගේ මව සමග රාත්‍රී කාලයේදී පොලිසියට පැමිණ ආයුධ සන්නද්ධ පිරිසක්
තමන්ට මරණීය තර්ජන එල්ල කර පැහැරගෙන ගිය බවට අදාළ පිරිස්වල නම්ගම් සහිතව පැමිණිලි කළද පොලිසිය ක්‍රියාත්මක නොවීමයි. ඒ අනුව අදාළ පුද්ගලයන් නීතියට ඉහළින් ක්‍රියාත්මක වන පිරිසක්ද යන ප්‍රශ්නය පොලිසිය වෙත යොමු කිරීමට සිදුවන්නේ මේ සිද්ධියට අදාළව අනර්කලි මෙනවේගේ මවද එදිනම කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබීම හේතුවෙන්. මේ මෙහෙම බලහත්කාරයෙන් අධිකරණ නියෝගයක් තියෙද්දිත් මේ විදිහට අපිට කරදර කරනවා නම් අපි කොහොමද මේ ජීවත් වෙන්නේ කියන එක අහන්න කැමතියි. මම නොමරි බිරිලාව අපේක මට තාම විශ්වාස කරන්න බෑ. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.